ග්‍රෑම් 400ක් රුපියල් 910. ඕ සූර්ය කිරි. මෑතදී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රකාශයක් සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු විමර්ශන අවසන් වුණාට පස්සේ පොලිසිය විසින් නීතිපතිවරයාට ලබා දෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. මින් ඔබට ගිය තවත් කරුණු තියෙනවයි කියනවා නම් ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳව කරුණු සොයා බැලිය යුතුයි. කවුරුත් කාටවත් කියන්න බෑ ඒ පිළිබඳව පරීක්ෂණ විමර්ශන කටයුතු නොකළ යුතුයි කියලා. දැන් කියලා වැඩක් නැහැ අධිකරණ ඇමතිතුමා. ඔබතුමාටත් ඔය තේරෙනවනේ. ඒකනේ ඔබතුමාත් දැන් තීන්දුව කරලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. ඒකනේ. ඒක බොහොම හොඳටම පැහැදිලි. සමහරු කියනවා මේ මම ජනාධිපතිවරණයට එන්නේ නැහැ. මං කියන මං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉතින් ඒගොල්ලෝ එන්නේ නැති කියන්නේ ඒගොල්ලෝගේ මොන හරි සැලැස්මක් තියෙනවද නැහැ මං ගැන. හොඳට මතක තියාගන්න මං මරණයට බය නැහැ. අරගලේ වෙලාවෙත් මාව මරන්න හැදුවා ගෝල්ෆ් ෆිස් එකේ. අපි බය වුන්නේ නැහැ වට. මගේ තාත්තා ජීවිතේ පරිත්‍යාග කරේ මහපාරේ. ඒ ලේම තමයි මගේ රුධිර නාල වලත් ගමන් කරන්නේ. මම එක ඉල්ලීමක් කරනවා බොහොම ප්‍රසිද්ධියේ. අපි ළඟ තොරතුරු තියෙනවා, අපි ළඟ අලක තියෙනවා, මේක තියෙනවා. ඒ ගනුදෙනු වලට එන්න එපා. ඔය දැන් ඉන්න ජනාධිපතිවරු, හිටපු ජනාධිපතිවරු, ඒගොල්ලොත් එක්ක දාපු ඩීල් සජිත් ප්‍රේමදාසක දාන්න එන්න එපා. ඒක ගැන හිතන්නත් එපා. නෝ ඩීල්. මගේ ඩීල් එක තියෙන්නේ පාස්කු ප්‍රහාරෙන් විපතටපත් වුණු ඒ අහිංසක ජනතාව, කතෝලික ප්‍රජාව, අතිඋතුම් කාඩිනල්තුමා එක්ක තමයි මගේ තියෙන්නේ සමාජ ගිවිසුම. හැබැයි අපි මේවා කරන්නට ඉස්සෙල්ලා අපිට එක එක දේවල් කරන්න හදයි. අපි ඒවට මුහුණ දෙන්න මොනම හේතුවකටවත් අපි සත්‍ය හෙළිදරව් වෙන එක නතර කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒයිට වැඩිය හොඳයි තියෙන තනතුරු දමලා ගහලා ගෙදර යන එක. දැන් නැහනේ සොනික්ුත් නෑ, ටොනික්ුත් නෑ, දැන් ඉන්නේ බල්ටි බල්ටි. මොනම හේතුවකටවත් අපි බොරු කරන්නේ නෑ. පාස්කු ප්‍රහාරේ මහමොල කරු සහ මහමොල කරුවන් අල්ලලා නීති අහමුවට ගෙනවිල්ලා දෙන්න තියෙන උපරිම දනුවම දීලයි අපි පස්ස බලන්නේ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එතුමා කියපු කරුණු අනුව එතුමාට මේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට කරදරයක් සිදු නොවේවා කියලා ගරු විපක්ෂ නායකතුමා කිව්වා. මේ පිළිබඳව යුක්තිය ඉටු කරනවා කියලා මොන මට්ටමින් වුණත් ඔබතුමා හෝ වෙනත් ඕනම කෙනෙක් මේ අපරාධය පිළිබඳව සත්‍ය සොයා ගැනීමට දරන ඕනම උත්සාහයකට මගේ සහයෝගය තියෙනවායි කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.